ജീവന് ഗവൺമെന്റ് സമുദൂൻ വൈദ്യ ഏലിയാന്ത വൈറ്റ് മഹതാ അവസാനമായിട്ട് സമൂഹ സാക്ഷാവകട്ട് എക്വെമിൻ ക്യൂ കഥാവായി മേ അപ്പി ഒബവിതകിനേന്നേ മേക്ക് വംവിസിമ സ്വയാഗത്ത വൈദ്യ ക്രമയാക് മട കുടാകാലയെ സിറ്റിമ വിശ്വേ സമഗയം മെതിമാക് തിബുണ മേക്ക് മിനിസാ ബിഹിവിനമ സമഗ ആപ്പു വൈദ്യ ക്രമയാക് മേക്ക് രാവണ യുഗേട കളിൻ നാപ്പു വൈദ്യ ക്രമയാക് കീല യമുക്ക് എസുവോത് ඒරත් වඩා පරණයි කියලා තමයි මට කියන්න වෙන්නේ මේ වෛද්‍ය ක්‍රමෙන් අපි කියන්නේ නාඩි ඇල්ලීමෙන් නාඩි ඇල්ලීමෙන් කිරිප්පේ ජීවිත කාලෙම කියන්න පුළුවන් ලෝකයේ වේගවත්ම ස්කෑන් ක්‍රමයක් වශයෙන් නාඩි කියවීමෙන් ලබා ගන්නා තොරතුරු හඳුනා ගන්න පුළුවන් මට අවුරුදු 12 දී පමණ යම් හැකියාවක් ඇති වුණා විශ්වයේ බලය සමග කටයුතු කිරීමට ඒක වැඩි දියුණු කළා කුණ්ඩලී ශක්තියෙන් සංනිවේදනයේ විශ්වය සමග සිදු කළා මේ ආශිර්වාදාත්මක වෛද්‍ය ක්‍රමයේ ක්‍රියාත්මක කරනවා මේවට ඖෂධ අවශ්‍ය වෙනවා ඒ ඖෂධ දැනට හොයන්නේ හිමාලයෙන් මේ චීනපති වෛද්‍ය ක්‍රමයේ සමාජගත කළොත් හුඟ දෙනෙකුට මෙයින් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් වේවි යම් පුද්ගලිකුගේ රෝග විනිශ්චය කිරීමේ හැකියාව නාඩි ඇල්ලීමෙන් ඊට අදාළව විශ්වයෙන් පැමිණෙන ශබ්ද තරංග මගේ කනට සම්බන්ධ වෙනවා ක්ෂණිකව කනට ශබ්ද තරංගයෙන් රෝග විනිශ්චය ලබා දෙනවා ප්‍රධාන නාඩි ස්ථාන ඇල්ලුවාම එම නාඩි ස්ථානය සමග මගේ සිතට සිතුවිලියනවා ඒක දැනෙන්නේ මට විතරයි මට ඒක මෙහෙමයි කියලා විග්‍රහ කරන්න බෑ මගෙන් පස්සේ මේ වෛද්‍ය ක්‍රමය මගේ දුවටයි පුතාටයි පුරුදු කරගෙන යනවා ඖෂධ සොයා ගැනීම තමයි මෙහිදී වැදගත් ඖෂධ සොයාගන්නේ ඉන්දියාවෙන් ඉන්දියාව මේ සම්බන්ධයෙන් අපේ රටට උදව් කරනවා මේක පුරාණ කාලයෙන් සොයාගත් බෙහෙත් පට්ටෝරුවකට අනුවයි අප ක්‍රියා කරන්නේ මෙම ඖෂධ තියෙන්නේ ඉන්දියාවේ හිමාලය කඳුවැටි ආශ්‍රිතවයි බොහෝ දුෂ්කර වන්නේ හිමාලය කඳුවැටි ආශ්‍රිතව තිබෙන ඖෂධවල වර්ගය තෝරා ගැනීමයි එදා මේ කොළ වර්ගවලට මොනවද කිව්වේ මේ වෙනකොට මේ කොළ වර්ග හඳුනන්න නවීන තාක්ෂණය උපයෝගී කරගන්නවා හිමාලයෙන් මෙම ඖෂධ හොයාගෙන ගෙන්වන්නේ ඉන්දියානු ජාතිකයන් ඉන්නවා මේවා අති දුර්ලභ ඖෂධ වශයෙන් හඳුන්වන්න පුළුවන් මන් දැනට වැඩ කරන්නේ අපේ රට වගේ 62 ගුණයක් විශාල ඉන්දියාවේ මේ වන විට ඖෂධවලට සංකේතයක් යොදලා තියෙනවා එම සංකේත මාර්ගයෙන් තමයි මේ ඖෂධ පැලෑටි එකතු කරන්නන් මේවා එකතු කරන්නේ මිනිසෙකුට හැදෙන ඕනෑම රෝගයකට ප්‍රතිකාර කරන්න පුළුවන් හැකියාව මට තියෙනවා මෙම ඖෂධවලට මගේ ආශිර්වාදය ලබා දුන් විට ඒ දෙකේම සංකල්පයෙන් බලයෙන් ප්‍රතිකාර කරලා මට රෝග සුව කිරීමේ හැකියාව තියෙනවා වචන වලින් එම ඖෂධ වලට බලය ලබා දුන් වහාම එම ඖෂධ ඉතාමත් බලවත් වෙනවා වතුර පිරිත් කළාම පැන් ඉතාම බලවත් බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ ඒ රෝගිය හඳුනාගෙන ඒ අනුව අවශ්‍ය බාර ගණන ආශිර්වාද කරගන්නවා මගේ වෛද්‍ය ක්‍රමය ගැන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට හරි විදියට තේරුම් කළ දෙන්න බැරි වුණා නම් මට ඉන්න වෙන්නේ මානසික රෝහලක මම මුණගැහුණාට පසු මාව පරීක්ෂා කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා මගෙන් ප්‍රශ්න 10ක් ඇහුවා ඒ ප්‍රශ්න 10ට මම දන්න විදිහට පිළිතුරු ලබා දුන්නා එම් පිළිතුරු වලින් මහින්ද රාජපක්ෂ මැතිතුමා සෑහීමකට පත් වුණා මේක මේ විදිහට සාර්ථක වෙනවා නම් අතිවිශාල කාර්යභාරයක් කරන්න පුළුවන් වේවි කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා ඒක මම පසුගිය අවුරුදු කීපය තුළ රට වෙනුවෙන් සිදු කර පෙන්නුවා මට දේශපාලන ભેදයක් නැහැ මම විපක්ෂයට වගේම ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයන්ට බෙහෙත් සිදු කරනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා තරම් හිත උණුවෙන පුද්ගලයෙක් මට තවමත් මේ ලෝකේ කිසිම රටකදී හමු වෙලා නැහැ දැනට ලෝකයේ රටවල රාජ්‍ය නායකයන් 9 දෙනෙකුගේ ප්‍රධාන වෛද්‍යවරයා වශයෙන් මං ක්‍රියා කරනවා ආරක්ෂක හේතු මත මට ඔවුන්ගේ නම් කියන්න බෑ අනෙක් වෛද්‍යවරුන්ට වඩා වේගවත්ව මට ලෙඩේ හඳුනාගෙන සුව කිරීමට හැකියාව තියෙනවා ඒ නිසා ඒ රටවල් 9 රාජ්‍ය නායකයන්ට සුළු අසනීපයක් හැදුනත් මට තමයි කතා කරන්නේ ඊට අමතරව මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස මං තවම කටයුතු කරනවා කරූ ජයසූරිය කතානායකවරයා ඇතුළු දේශපාලඥයන් ගණනාවක් පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මගින් ප්‍රතිකාර ලබා ගන්නවා මං හැමදාම රාජ්‍ය නායකයන් සමග කටයුතු කරන්නේ දැනෙන රසනේ ගොඩක්ම ලඟ වෙන්නේ නැහැ හුඟක් ඈත් වෙන්නෙත් නැහැ ලසිත් මාලිංගේ හිටපු ජනාධිපතිවරයාගේ මාර්ගයෙන් 2008 වසරේදී පාදයක දණහිසේ අමාරුවක් සඳහා මා වෙත ආවා මා ඔහු සුව කළා වසර 11කට පෙර සිදු වූ සිදුවීම මාලිංගට මතකයි අන්නේ මුල අමතක නොකර ඔහු සමුගන්න වෙලාවේ මාව සිහිපත් කළා ම
මං එදා මාලිංගගෙන් ආඩි බැලුවා අනාඩි බල්ලා මං කිව්වා මට දවස් පහක් දෙන්න කියලා මං කිව්වා දවස් පහෙන් මාලිංගගේ කකුල හොඳ කරනවා කියලා එතකොට මාලිංග පුදුමින් වගේ මං දිහා බැලුවා මොකද මාලිංග දන්නවා පාදේ තිබෙන ආබාධයේ බරපතලකම කොහොම හරි මං දවස් තුනක් මාරෙන් පාදේ සුව කළා දවස් පහක් වෙනකොට මාලිංගට හොඳටම හොඳයි ඉන්දියාවේ සුපිරි ප්‍රතිකාරු සචින් තෙන්දුල්කරට වැඩි වේලාවක් පිටියේ රැඳී ඉන්න බැරි වෙලා තිබුණා ඔහුට කොන්දේ හා මස්පිඩු වල ආබාධයක් තිබුණා සාමාන්‍යයෙන් සචින් පන්දුවට පහර දෙන විට ඕවර් 10ක් 15ක් යනකොට ඔහු වෙනුවට දුවන්න පුළුවන් ආදේශකයෙක් කැඳ වෙනවා මේක සචින්ට මානසික වදයක් වෙලා තිබුණා කොහොම නමුත් සචින්ට පුළුවන් වුණා මට කියලා කෙසේ හෝ ඔහුගේ මස්පිඩු වල ආබාධය සුව කරගන්න ඉන්දියාවේ ප්‍රසිද්ධ නළු නිළියන් ගායක ගායිකාවන් සිනමා අධ්‍යක්ෂකවරුන් සංගීත අධ්‍යක්ෂකවරුන් මේ සියලු දෙනාගෙන් 75ක් පමණ ප්‍රතිකාර ලබා ගත්තේ මගෙන් සංගක්කාර හැරෙන්න සෑම ක්‍රීඩකයෙක් වගේම මගෙන් ප්‍රතිකාර ලබාගෙන තියෙනවා සංගක්කාරට ඒ ආකාරයෙන් ප්‍රතිකාර ලබා ගන්න අවස්ථාවක් උදා වුණේ නැහැ මන් දිගටම ශ්‍රී ලංකාවේ ඉන්නකොට අහිංසක මිනිසුන් විශාල ප්‍රමාණයකට ප්‍රතිකාර කරලා සුවපත් කරලා දීලා තියෙනවා මම මේ කිසි දෙයක් ප්‍රසිද්ධිය කරන්නේ නැහැ මහින්ද රාජපක්ෂ 2015 පරාජය වූ පසු මා වැඩිපුර ඉන්දියාවට සම්බන්ධ වුණා මා වැඩිපුර හිටියේ හේ ආරක්ෂක හේතුන් මත මට ඒ ගැන වැඩි විස්තර කියන්න බැහැ මේ අවස්ථාවේදී ලෝකයේ ප්‍රධාන රටවල් ඇතුළු රටවල් 9ක රාජ්‍ය නායකයන්ගේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස මන් තවමත් කටයුතු කරනවා එම රාජ්‍ය නායකයන්ගෙන් පණිවිඩයක් ලැබුණු ගමන් මන් යනවා ඒ නිසා මට පෞද්ගලික ගුවන් යානයක් ලබා දීලා තියෙනවා ඒ ප්‍රතිකාර කටයුතු ඖෂධ ගෙන යාම සිදු කරන්නේ දැඩි ආරක්ෂක ක්‍රමවේදයකට නිසා උපරිම ආරක්ෂාවකුත් මට ලබා දීලා තියෙනවා වෛද්‍ය ක්‍රමයට කියන්නේ චීනපති කියලා ලෝකයේ වෛකල්පිත වෛද්‍ය සභාව චීනපති වෛද්‍ය ක්‍රමය පිළිගෙන තියෙනවා මේ ක්‍රමේ නව පරපුරට හඳුන්වලා දෙන්න මං කැමතියි නමුත් මගේ දැඩි කාර්යබහුලත්වයට බාධාවක් වෙලා තියෙනවා ඒ ගැන ඉදිරියේදී අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා මගේ දුවත් පුතත් මේ වෛද්‍ය ක්‍රමය හදාරමින් අදාළ විභාගවලට මුහුණ දෙමින් ඉන්නවා දීනිය ගුවන් නියමුවරියා පුතා පරිගණක ඉංජිනේරුවරේ මේ දෙන්නම මේ වෛද්‍ය ක්‍රමය ඉගෙන ගැනීමට කැමතියි ඉස්සර වෙලාම ඇදුව මගේ පුටුවේ වාඩි වෙයි කියලා මං හිතනවා තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.